පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නී කෝකිලා ගුණවර්ධන මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතා COVID ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියතට ප්‍රකාශ කළේ. ඒ අනුව ගත වූ සතියක කාලය තුළදී පාර්ලිමේන්තුවෙන් හඳුනාගත් COVID ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අකණ්ඩව 6 වන දිනටත් දෛනික COVID ආසාදිතයින් 800 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 877 දෙනෙකු ලෙසයි. ඒ අනුව ගත වූ දින 24ක කාලය තුළදී මෙරටින් වාර්තා වී ඇති COVID ආසාදිත රෝගී සංඛ්‍යාව 15197. මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 6,2763ක් ලෙසයි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ සම්ප්‍රාප්ත වීමත් එක්ක රෝග ලක්ෂණ අඩු රෝගීනුත් අතිවිශාල සංඛ්‍යාවක් මේ සමාජයේ ඉන්න තියෙන ඉඩකඩ ගැන අපිට දැන් සැලකා බලන්න සිද්ධ වෙනවා. මේ මොහොතේ අපිට රෝගීන්ගේ වැඩිවීම ඉතාමත් බරපතල ලෙස අපි සැලකිල්ලට ගත යුතු දෙයක් බවට පත් වෙනවා. මීට කලින් ආපු වෛරස් ප්‍රභේදවලත් රැල්ල ලංකාවේ මතුවුනේ අනික් රටවල්වල මේක ඇති වෙලා යම් කාලයකට පස්සේ. ඒ නිසා අපිට තාම කියන්න කල් වැඩි අපේ රටේ තාම රැල්ලක් එන්නේ නැහැ කියලා කියන වචනේ. මේ ආකාරයට දිගින් දිගටම රෝගීන් වැඩි වුණොත් එක මොහොතකදී අපිට අභියෝගාත්මක තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හෝමගම මූලික රෝහලේ සේවය නියුතු කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා සියතර ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් 3 දෙනෙක් හෙද හෙදියන් 10ක් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද ඊට ඇතුළත් බවයි. මේ වන විට රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ලබන COVID රෝගීන් සංඛ්‍යාවද 81 දක්වා ඉහළ ගොස් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 14ක්ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මේ මාසයේ ගත වූ දින 24ක කාලය තුලදී මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 334ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,313 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඉදිරි මාස කිහිපය තුලදී කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. මේ වෙනකොට වෛරස් රෝග කිහිපයක්ම මේ ආකාරයෙන් පැතිරීගෙන යනවා. එකක් තමයි කොවිඩ් රෝගය. ඒ වගේම අනිකුත් වෛරස් උණ රෝගයක් මේ වෙනකොට පැතිරීගෙන යන බවට තොරතුරු වාර්තා පළ වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් මේ වෙනකොට ඩෙංගු රෝගය පැතිරිමින් පවතිනවා. ඉතින් ඒ හින්දා ඉතාමත්ම බරපතල තත්ත්වයක් රට හමුවේ ඉදිරියට එමින් පවතිනවා. ජනතාව උනන්දු වෙන්න ඕනේ මේ රෝගවලින් වැළකීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැති වුණොත් අපි විශ්වාස කරනවා ඉදිරි මාස කිහිපයක් ඇතුළේ නැවතත් ඉතාමත්ම භයානක තත්ත්වේ ජනතාවගේ මිය යන සංඛ්‍යාව නැත්තම් කොවිඩ් රෝගයෙන් හින්දා මිය යන සංඛ්‍යාව වැඩි වීමේ හැකියාවක් තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.